ආයුබෝවන් ශ්‍රදා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමයෙන් සිරස්තල සංහිඳියාවේ සැලැස්මේ නීති කෙටුම්පත් කඩිනම් කරන්න ජනපති දැනුම් දෙයි බාණ්ඩ රසක ආනයන සීමා ගැන ගැසට් නිවේදනයක් කඩුවෙල සිරි ගෞතම සිරිපා මහා විහාරයේ වන්දනාමාන කිරීමේ විශේෂ අවස්ථාව අද දිනෙන් අවසන් ඉන්දියාවේ මිලියන 101ක ජනතාවකට දිය වැඩියාව සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී. නීති සම්පාදනයේ ආයතනික ක්‍රියාකාරකම් ඉඩම් ගැටළු සිරකරුවන් නිදහස් කිරීම බලේ විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර පහක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණා. සත්‍ය හා ප්‍රතිසන්දාන කොමිසම ක්‍රියාත්මක කිරීම ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ වඩාත් ඵලදායී අන්දමින් පවත්වාගෙන යාම එහි ඩිජිටල් කරන කටයුතු අවසන් කිරීම සහ මේ දක්වා තොරතුරු අනාවරණය කර ගත නොහැකි අතුරුදන් වූවන් සඳහා නොපෙමිනීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක් වී තිබෙනවා. එමෙන්ම වන්දි ගෙවීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීම ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ ස්ථාපිත කිරීම යන කාර්යයන් සම්බන්ධයෙන් දැනට ගෙන යන වැඩපිළිවෙල ඉදිරි මාස දෙකක හෝ තුනක කාලය තුළ අවසන් කර ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඉඩම් ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක යාන්ත්‍රණය කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර අවතැන් වූවන් නැවත පදිංචි කිරීම රාජ්‍ය අංශයේ පරිහරණය යටතේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම මහවැලි ඉඩම් සම්බන්ධ ගැටළු නිරවුල් කිරීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කර තිබෙනවා. තවද සිරකරුවන් නිදහස් කිරීම සහ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණ අමාත්‍යංශය හරහා තමන් වෙත ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට දැනුම් දෙනු ලැබුවේ. එමෙන්ම බලය විමධ්‍යගත කිරීම පළාත් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන සැලසුම් සහ පළාත් ඔම්බුඩ්ස්මන් වරයෙකු පත්කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා. මේ අතර රට තුළ කොවිඩ් සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. 2023 ජූනි මාස 22 දින ඇති අංක 23 විවිධ 0.26 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම කෙටුම්පත සකස් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම අමාත්‍ය කමිටුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු සමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විතයි. රට තුළ කොවිඩ් සහ ඩෙංගු රෝග පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම මෙම අමාත්‍ය කමිටුවට පැවරෙන කාර්යභාරය වෙනවා. මේ අතර ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති සමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත් කර තිබෙනවා. මීට අමතරව එම විද්වත් කමිටුවට සහාය වීම සඳහා පළාත් මට්ටමින් අනු කමිටු 9ක්ද පත් කර තිබීම විශේෂත්වයක්. මේ අතර කොවිඩ් සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අදාළ අමාත්‍ය කමිටුව ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කමිටු සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූවා. ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරීන්ද එම අවස්ථාවට කැඳවා තිබූ අතර රට තුළ සෞඛ්‍ය යාන්ත්‍රණයේ නිසි ලෙස ක්‍රියාත්මක වුවද පළාත් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය එහිදී අවධාරණය කර තිබෙනවා. එමෙන්ම එම විද්වත් කමිටුව එළැඹෙන 13 වනදා අඟහරුවාදා පෙරවරුවේ රැස්වීමටද නියමිතයි. බාණ්ඩ කිහිපයකට ආනයන සීමා ඉවත් කර ඇති බව ආනයන අපනයන පාලක ජනරාල්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව ජුනි 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමා ඉවත් වනු ඇති.
ආහාර ද්‍රව්‍ය විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආනයන අපනයන පාලක ජෙනරාල්වරයා විසින් එලෙස භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කර ඇති බවට වන ගැසට් නිවේදනයේ නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී H.S. 286 කාණ්ඩය යටතේ පවතින ආනයන භාණ්ඩ සඳහා එම ආනයන සීමා ලිහිල් කිරීම සිදු කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක ආනයන සීමා ඉවත් කර තිබෙනවා. එමෙන්ම 2023 ජූනි මාස 9 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි ආනයන අපනයන පාලක ජෙනරාල්වරයා සඳහන් කළේ. මේ අතර එම ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ රාත්‍රී මැදම රාත්‍රියේදී තවත් භාණ්ඩ 286ක් පිළිදහස් කරනු ලැබුවා. ඒ අනුව දැනට ආනයන නැවැත්වු භාණ්ඩ තියෙන්නේ 928ක් පමණ. මේ 928න් 306ක්ම වාහන 622ක් තමයි සාමාන්‍ය දේවල් තියෙන්නේ. ඉතින් අපි නිදහස් කරපු භාණ්ඩවල වැදගත්ම කාරණා තියෙන අපි විශේෂයෙන් එදිනදා ජීවිතයට අවශ්‍ය දේවල්, ඒ වගේම සංචාර කර්මාන්තයට අවශ්‍ය දේවල්, ඊට තමතරව විශේෂයෙන්ම කර්මාන්ත සහ ඉඳිකිරීම කර්මාන්තයට අවශ්‍ය දේවල් තමයි අපි නිදහස් කරන්න බොහෝ විට අපේ අවධානය යොමු කරනු ලැබුවේ. කොළඹ මහනගර සභාවේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනීය පිළිබඳ පරීක්ෂා කිරීමට පසුගිතා රජයේ කිනුම් පිළිබඳ කාර්ක සභාව රැස් වුණා. එහිදී ඒ සම්බන්ධ කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා. කොළඹ මහනගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6280යි ශත 50ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේදී අනාවරණය වී තිබෙනවා. මේ පිළිබඳව අනාවරණය වූයේ කොළඹ මහනගර සභාවේ 2020-2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනීය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගීවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙහිදී 2021 වර්ෂයේ මුළු හිඟ ආදායම රුපියල් මිලියන 5835.6ක් බවද 2020 වර්ෂයේ රුපියල් මිලියන 5386.4ක් බවද 2019 වර්ෂයේ රුපියල් මිලියන 4481.5ක් බවටද අනාවරණය වී තිබෙනවා. මෙහිදී වරිපණම් බදු කුලී සහ වෙනත් බදු වශයෙන් මෙම හිඟ මුදල් පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව එහි පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ හිඟ බදු පවතින දේපළ අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවටයි. එමෙන්ම ඇතැම් දේපළවල හිමිකරුවන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් මහනගර සභාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින නිලධාරීන් හිඟවීමත් මෙම හිඟ මුදල් අය කර ගැනීමේදී ගැටලු ලෙස මතුවී ඇති බවයි එම බලධාරීන් පෙන්වා දී ඇත්තේ. එහි පැමිණ සිටි කාර්ක සභාවේ සමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අනවසර ඉදිකිරීම සඳහාද වරිපණම් අංක ලබා දී ඇති බවයි. මේ අනුව කමිටුව නිර්දේශ කළේ 2023 ජූලි මාස 6 වන දින වන විට මෙම මුදල් අය කර ගැනීමට දින වකවානු සහිතව වැඩපිළිවෙලක් සකස් කොට සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුව ලබා දෙන ලෙසයි. එමෙන්ම රතගල් ගාස්තු අය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන විසින් නගර සභාවට ගෙවිය යුතු මාසික කුලී මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇති බවත් 2021 දෙසැම්බර් මාස 31 වනදා වන විට ආයතන 38කින් අය කරගත යුතු හිඟ ගාස්තු ආදායම රුපියල් මිලියන 265ක් බවටත් අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මෙහිදී කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය පිළිබඳවද සාකච්ඡා වූ අතර එම අංශයේ සේවය අගය කරන බවද ලංකාව පුරා ඒ ව්‍යාප්ත විය යුතු බවත් කෝපා කමිටුවේ සභාපතිවරයා අවධාරණය කිරීම විශේෂත්වයක්. එමෙන්ම විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබා නොගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සිදු කර තිබෙනවා. තවද බස්නාහිර මහනගර සභා කොමසාරිස් කාර්යාලයේ දුර්වල අධීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු අනාවරණය කෙරෙනු බවයි වාර්තා වන්නේ. එමෙන්ම කොළඹ නගරයේ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ අතර ජූනි මාස 21 වන දින මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කෝපා කමිටුව රැස්වන බවටයි කෝපා කමිටු සභාපතිවරයා එහිදී අවධාරණය කළේ. මීට අමතරව කොළඹ ගණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති. කොරියානු නැවවිත කිරීම් ශේෂ්ත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. අතරම මේ ලංකාවේ කොරියාවට අපේ විශාල වශයෙන් දීර්ඝකාලීනව විදේශ ශ්‍රමිකයන් කොරියාවට අපි යවනවා. ඒ සඳහා හොඳ වැටුප් හම්බෙන, ඒ වගේම හොඳ රැකියා සඳහා යන්න අපේ තරුණ තරුණියන්ට ඉඩ ප්‍රස්ථා ලැබිලා තියෙනවා. අපිට පහුගිය කාලේ කොරියාවට අපේ තරුණයෝ ගන්නේ නැති කාලයක් තිබිලා අපිට පුළුවන් වුණා ගිය අවුරුද්දේ අවසාන භාගයේදී ඉතාමත්ම වේගවත් කරලා යවන්න. ඒ වගේම අලුත් වැඩසටහනක් අපිට පුළුවන් වුණා කොරියාවට ගිහිලා සාකච්ඡා කරලා අරගන්න. කොරියාවේ තියෙන නැව් කර්මාන්තය සඳහා දෑද්දුම් ශිල්පීන්, පින්තාරුකරුවන්, ඒ වගේම ග්‍රයින්ඩර්
බිල්ඩර්ස් වගේ කණ්ඩායම් යවන්න ඉලෙක්ට්‍රිෂියන්ස් ලා යවන්න අනුමැතිය ලබා ගන්න සුවිශේෂී කාණ්ඩයක් යටතේ ඒ තමයි E7 කියන විස කාණ්ඩය යටතේ යවන්න අපට අවකාශය ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ අවකාශය ලබා ගත්තට පස්සේ ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් ලංකාවේ ඇතුළේ අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේදී තමයි මේ ක්ලූ ලයිෆ් කියන ආයතනය ලංකාවට ආවේ. ඒ අය ලංකාවෙන් පුහුණු කරලා අරගෙන යන්න සූදානම් කියලා. මොකද අපිට ඒ සඳහා අවශ්‍ය කරන පුහුණු ශ්‍රමිකයන්ගේ අඩුපාඩු තියෙන කොට ඒ අලුතෙන් තරුණයෝ පුහුණු කරලා අරගෙන යන්න. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එක්ක එකතු කරගෙන මේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරලා කොරියාවේම සහයෝගය අරගෙන පුහුණු කරලා කොරියාවටම යවන වැඩපිළිවෙලක් හදලා තියෙන එකට ඒව කොරියා වෙත රැගෙන යාමේ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැනට පුහුණු මධ්‍යස්ථාන දෙකකින් ආරම්භ වෙනවා. තවත් පුහුණු මධ්‍යස්ථාන රාශියක් ඉස්සරහට එකතු කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම අපි හැම පාර්ශ්වවලම අධ්‍යාපනයේ ඉඳලා වෘත්තීය පුහුණු ආයතනවල ඉඳලා අපි ආරාධනා කරලා තිනවා. මේකත් තවත් එක් දිගුව තවත් මේ කට්ටිය පුහුණු පුරුදු කරලා මේ විදේශගත කරවීමේ ආරමුණ. कृषिकर्म अमात्यांशे विसिन तरुण कृषि व्यवसायकत्व गमान स्थापित किरीमे वेडपिरिवल अद हम्बन्तोटदी आरंभुना ए कृषिकर्म अमात्य महिंद अमरवीर महतागे सहभागित्वेन कृषिकर्म अमात्यांशे विसिन तरुण कृषि व्यवसायकत्व गमान स्थापित किरीमे वेडपिरिवल अद हम्बन्तोट दिस्त्रिक्के जूल्पल्लम हा कावंतिस्सपुर प्रदेशवलदी आरंभ करणु लबुवा कृषिकर्म अमात्य महिंद अमरवीर महतागे सहभागित्वेन मेम वेडसटहन एरंबुनु अतरे वगा कटयुतु पुलुल किरीम सदहा कोडिगा वेवहा सामगुलिय एक हा देक यन वेवतुने प्रतिसंस्करणय किरीमे कटयुतुद ईट समकामीव आरंभ कर तिबेनवा देशगुण सुहुरु वार कृषिकर्म वेडसटहन यटते मेम वेव प्रतिसंस्करणय सदहा व्ययकरण मुदल रुपयाल मिलियन 115ක් वसर गणनावाक मुलुल्ले किसिदु प्रतिसंस्करणयकट लक्नोवु मेम वेवतुन मगिन तरुण प्रतिलाभीन 150කට वगा कटयुतु संदहा अवस्थाव सलसेनवा ओंट वगा कटयुतु संदहा अवश्य सीलु ताक्षणिक उपकरणद लबा देन अतर मेम वेवतुन आश्रितव इडांवले आरक्षित दल सहित वगा गृह बिंदु जल ताक्षणिक उपकरण मेन्मे वगावट अवश्य बीज सह पोहरद लबा दीमटाई कटयुतु योदा एते देशगुण सुहुरुवार कृषिकर्म वेडसटहन यटते स्थापित कर एति वगा वंद अमात्यवरयागे निरीक्षणयट लक्वुना एहिदी अदहस तक्ममिन कृषिकर्म अमात्य महिंद अमरवीर महता सदहन कले मेम वेडपिलिवल यटते तरुण प्रजाव इलाक करगणमिन इदिरि सियलु कृषिकर्म व्याप्रति क्रियात्मक करने बवा दनट कृषिकर्मांते तुल वेडहिटि प्रजाव पमनक कटयुतु करन अतर तरुण प्रजाव ईट आकर्षणय करगत हकि वेडपिलिवलक नोतिबीम बरपतल गटलुवक बवद अमात्यवरया अवधारणय कला ए अणुव मेम नव वेडपिलिवल ओस्से मेम वेव प्रतिसंस्करणय मगिन तरुण पिरिस वगाव संदहा आकर्षणय कर गणीमट हकिवनु एति बवद अमात्यवरया विश्वासय पल कर तिबेनवा දිනක සටහන් නිමවන්නට මතින් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූනි 11 වෙනිදා බ්‍රිතාන්‍යයේ තෙවැනි වරටත් ධූරයටපත් වූ පළමු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බවට මාග්‍රට් තැචර් පත්ව ඇත්තේ 1987 වසරේ ජූනි මාස 11 වන දිනයි. ඒ එරට ලේබර් පක්ෂයට එරෙහිව තවත් අතිවිශිෂ්ට ජයග්‍රහණයකින් පසුවයි. लोव प्रथम चित्रपट चित्रागारयाक्मन लाइम लाइट डिपार्टमेंटुओ ऑस्ट्रेलियावे मेलबर्न ही नील वशेन स्थापित कर ऐत्ते 1892 वसरे जूनी मास 11 वन दिनाई इंग्रीसि जातिक गवेषकेकु सह नाविक नीलधारियकुवन कपितान जेम्स कुक विसिन महाबाधक कोराल परे सोयागन ऐत्ते 1770 वसरे जूनी मास 11 वन दिनाई ඒ සමගින් ශ්‍රදා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හමුවෙමු එටත් සවස 6:30 ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රදා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.